සියලුම ඩයිලොක් මොබයිල් පෙරගෙවුම් පාරභෝගිකයන්ට දැන් 50%ක් දක්වා බෝනස් රීලෝඩ් මයි ඩයිලොක් ඇප් dialog.lk ඔන්ලයින් බැංකින් මගින් රීලෝඩ් කර වාසි ලබා ගන්න. ශනුද්‍රි ප්‍රියසාත් සමග කවිඳු සාංගික ලාලිත්‍ය ශනෝත්‍රි ප්‍රියසාත්නම් SP ලෙස සඳහන් කර 7766ට SMS කරන්න නැතිනම් www.herotv.lk හෝ www.heromegastars.lk වෙත පිවිස ඔබේ මනාපය පළ කරන්න. තරගයක් කියලා හිතුවට මන්නම් හිතුණා මේක මේ තරම්ම තරගයක් වෙයි කියලා.
ඉගැන මං මට හිතෙනවා ඒකෙන් අපි මෙහෙම සීමාවක් බලාපොරොත්තුනෙත් නෑ. ඉගැන ඒ සීමාවන් සියල්ලම පන්නලා ගිහිලා තියෙන්නේ. චනුද්‍රිකයේ සුපුරුදු සුන්දරත්වය, ඒ දැවැන්තකම බුදුහාමෝ ඒක දිහා බලාගෙනකොට මට හිතාගන්නත් බෑ. ඉගැන එච්චරටම ලස්සනයි. චනු ඕල් ද බෙස්ට්, තැන්කියූ වෙරි මච් අපිට මෙහෙම වේදිකාවක මෙහෙම නර්තනයක් පෙන්නුවට. නර්තනයක් කියන එක වේදිකාවක ඉදිරිපත් වෙද්දී අපි දන්නවා ඒක සම්පූර්ණ එකක් වෙන්න, පරිපූර්ණ එකක් වෙන්න එකතු විය යුතු අංග ගණනාවක් තියෙනවා. ඒ හැම එකක්ම එකතු කළා මේ නර්තනය ඉදිරිපත් කළා කියලා මට හැඟෙනවා. දැන් මෙතන අපි බැලුවොතින් මේ කණ්ඩායමක් එකට පෑහිලා මේ නර්තනය ඉදිරිපත් කරන හැටි, ඔවුන් ලබලා තියෙන පුහුණුව, ඔවුන්ගේ වර්ණ සංකලනය, වේදිකාව තුළ ඔවුන් විසිරුවා ඉන්න ආකාරය, ඒ වගේම විශේෂයෙන්ම අපි බලන්න ඕන දැන් වේදිකාවේ රංග භාණ්ඩ කිසි දෙයක් නැහැ. තිබුණ දේවල් ඔක්කොම පැත්තකට කරලා අවසානයේදී භාවිතා කරන්න නර්තනය සඳහා සම්පූර්ණයෙන්ම වේදිකාව තමන්ටම වෙන් කරගෙන, නමුත් ඒ වේදිකාවේ කිසිම තැනක නර්තන රංග භාණ්ඩ නැහැ කියලා අඩුවක්වත්, එහෙම නැත්නම් වේදිකාවේ වෙන අලංකාරය අඩුකමක්වත් නැහැ, වේදිකාව සම්පූර්ණයෙන්ම ඔබේ කණ්ඩායම ඉතාම චමත්කාරජනක විදිහට පිරෙව්වා. මහා විශාල අලංකාරයක් මේ වේදිකාව තුළ මැව්වා. ඒ කණ්ඩායම හැම වෙලාවේ මේ නර්තන වින්‍යාසය අනුව දෙපැත්තට බෙදෙන හැටි, එකතු වෙන හැටි, පිටිපසින් මතු වෙන හැටි, මේ සියල්ලම එකතු වෙලා තමයි මේ චමත්කාරය මැවෙන්නේ. ඒක මට කමිඳු ගැන වචනයක් කතා නොකර බෑ. ඔබ ඇවිදිනවද මේ නර්තනයේදී පොළොවට අදී තියලා, නැත්නම් උඩින්මද වටේට යන්නේ? කමිඳු ගැන මං කියන්නේ, ඔබ මේ අඩිය තියලා යනවා පේන්නේ නැහැ. ඔබ පොලිය පොළොවට අඟල් ගණනක් ඉස්සරහා පිටින් නිකම්ම පාවෙන තරම් වේගයකින් එෆර්ට්ලස් ඩාන්සින් කියන්නේ. එෆර්ට්ලස් ඩාන්සින් කියන එක පැහැදිලිවම දැකන්න පුළුවන් එකක්. ඇත්තටම සනුද්‍රී මම කියන්න ඕන, ඔබට ඇත්තටම දිලහනි කිව්වා වගේ මේ වගේ දෙයක් වේදිකාව මත මවලා අපට ඒ රස විඳින්න සලස්සුන් එක අපිට දැක ගන්න ලැබෙන එකත් අපේම ලොකු ආසනාවක් කියලා හිතෙන තරමට ඔබ එදා ඉඳලා අද වෙනකන් ඇවිල්ලා තියෙනවා ගමනක්. ඒ ගමනේ අද උපරිම ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ඔබට විශේෂ තත්ත්වයක් අද මේ රාත්‍රියේ ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයෝ උදා කරයි කියලා. රවි අයියා, මේ සියලු දෙනාටම කියන්නේ මේ අඳුරු කාලයක ගරු සභාපතිතුමාට ගරු කරන්න ඕනේ මේ ආලෝකයේ දීපය. මෙගාස්ටා හරහා මේ ලයිට් එකක් දීලා තියෙනවා. බලන සියලු දෙනාට මේ ආලෝකය, ඒ ආලෝකික කොටසක් තමයි ඔයගොල්ලෝ. මං මේ ශනුදිරිය බලනකොට සාමාන්‍යයෙන් ක්ලෝස් අප් එකක් ගත්තම සම්පූර්ණ ෆ්‍රේම් එක පිරিলা. ඔය මූණ අපි ඕන මූවමන්ට් එකක් ඕනම දෙයක් දිහා බලනකොට ඇස් දෙක හරහා බලන්න. ඇස් දෙක දිහා බලලා තමයි අපි අංග චලන වලට යන්නේ. ඔයා ප්ලේ කරන වගේ ඇස් දෙක. ඒ කියන්නේ එච්චරකට කොන්ෆිඩන්ස් තියෙන. ඒ බියුටි එකෙන් ස්කෝ කරනවා. මේ මූවමන්ට්ස් වල ගත්තහම මූවමන්ට්ස් වල ලාලිත්‍යයි ඒ රිදම් එකයි කනෙක්ට් වෙනවා ඔයාගේ පාට්නර් කවින්දුට. හරිම ලස්සනට කනෙක්ට් වෙලා. ඒ කියන්නේ දෙදෙනෙක් නෙවෙයි. එකකට ජෙල් වෙලා එකට කෙනෙක් එකම රිදම් එකක් ට්‍රාන්ස් කරන දිගටම මේ රිදම් එක ওই දෙදෙනා අතර ට්‍රාන්ස් කරන එක තමයි මේකේ බියුටි එක තියෙන්නේ. දිගටම යනකොට මේ මූවමන්ට් එක ජෙල් වෙලා මෙම් හෙමින් ගිහිල්ලා හැමතැනම මූවමන්ට් හැම දෙයක්ම ගිහිල්ලා ඇස්තකින් ප්ලේ කරලා යනවා. මේක හරි ෆෙස්ටිව් එකක් ලොකු ආලෝකයක්, වෙරි ෆෙස්ටිව්. ඉතාමත්ම රසයි, ඉතාමත්ම ඉහළ තියෙන එකක්. මං හිතන්නේ SMS දාන්න නැති ඒගොල්ලන්ට ලොකු මොකක් හරි ප්‍රශ්නයක් ඇති දාන්න නැත්තම්. එහෙනම් බය වෙන්න එපා, ඔක්කොම දාන්න. ජයවා. හොඳයි. මේ තමයි අද දවසේ මුහුණට මුහුණලා ගැටෙන දෙවනි තරගකරුවන්ගේ වටය ආරම්භ වීම. ඒ අනුව පළවෙනි වටේ අපි දැන් ජයග්‍රාහකයා සොයාගත්තා. දැන් ආරම්භ වන්නේ දෙවනි වටය. මුහුණට මුහුණලා ගැටෙන දෙවනි වටේ පළවෙනි තරගයයි ඔබ ඒ දුටුවේ. ශනුද්‍රී ප්‍රියසත් සමගින් කවිඳු. ශනුද්‍රී, බොහෝ ඇගීමකට අද ලක් වුණා හැමදාමත්ම වගේ. මම හිතන්නේ සතුට කියා නිම කරන්න බැරුව ඇති ශනුද්‍රීටයි කවිඳුටයි. මොකද එච්චරට මහන්සියක් කැපවීමක් ඔබ කරලා තමයි අද මේ අවසන් මහා තරගයට ඔබ ඇවිල්ලා ඉන්නේ. ලොකු ගමනක් ආවා. තාමත් ලොකු මතකයන් ඔබ අරගෙන ආවා මේ ගමන හරහා. දැන් අවසාන සිහිනය පමණයි තියෙන්නේ අත්පත් කරගන්න. මොකද්ද හැඟෙන්නේ මේ මොහොතේ? දැනෙන සතුට, දැනෙන හැඟීම, බලාපොරොත්තු ගැන කතා කරමු. බොහොම සතුටුයි මේ වටයටත් අපි දෙන්නට ඉහළ ප්‍රතිචාර ලැබුණ විනිශ්චය මණ්ඩලයෙන්.
ඉතින් හරිම නිහතමානීව සතුටුනවා මෙතෙක් දුර අපිව අපේ ජනතාව අපි වරගෙන ආවා. ඉතින් ගොඩාක් ස්තුති ඔයගොල්ල හැමෝටම. හැමදාම වගේ මේ වේදිකාවේ අපිට පරමාර්ථ තුනක් තිබුණා. එක නර්තනය, දෙක නර්තනය, තුනත් නර්තනය. ඉතින් අපිට හැමදාම ඕනනේ මේ වේදිකාව නර්තනය නර්තනයෙන්ම ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම හිතනවා මේ වෙනකන් අපිට ඒක කරගන්න පුළුවන් වුණා. අපේ නංගිලා මල්ලට thank you, කවිදු thank you so much. හැමදාම ඔයාගේ සපෝට් එක නැත්තම් අපිට මේ කමෙන්ට්ස් හම් වෙන්නේ නැහැ. ඉතින් අප වෙනින් ඇවිල්ලා ඉන්න යාළුවෝ ගොඩක්, ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි. හැම දෙයකටම thank you කියලා කියන්න. හොඳයි. එසේනම් ඔබට පුළුවන් මේ මොහොතේ පටන් ශනුද්‍රීට ඔබේ ආදරය මනාපයක් ලෙස පළ කරන්නට මේ එකිනෙකා මුහුණට මුහුණ තරංකරුවන් ගැටෙන දෙවනි වටයයි. ඉතින් ශනුද්‍රීට ඔබේ මනාපය පළ කරන විදිය දැන්ටමත් ඔබ දන්නවා. ඒ තමයි HM හිස්තනක් SP කියලා සඳහන් කළා. සුපුරුදු අංකය 77.66ට මේ මොහොතේ පටන් හැකි තාක් SMS එවන්නට ඔබට පුළුවන්. සියලුම දුරකථන මාර්ග මේ සඳහා විවෘතයි. එවැගේම අපගේ වෙබ් අඩවි මතක් කළොත් යුරෙනි. වෙබ් අඩවි මතක් කළොත් පුබුදු www.hirotv.lk www.hiromegastars.lk. තව ස්වල්ප මොහොතයි තියෙන්නේ දෙවනි අදියරේ පළවෙනි තරගකරු යුවළ ශනුද්‍රිටත් අපේ කවිදුටත් ඔබගේ වටිනා ඡන්දය මනාපය ආදරය ආශිර්වාදය පළ කරන්ට ඉක්මනින්ම මේ මොහොතේ සිට හැකිතාක් ඉක්මනින් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවි වලටත් ඉව වගේම SMS මාර්ගයෙන් ඔබගේ ආශිර්වාදය ආදරය ඡන්දයක් ලෙස පළ කර ඔවුන්ව අවසාන සිහිනය දක්වා ගෙනියන්නට තව සුළු මොහොතයි.